occupations කෙනෙකුගේ වෘත්තිය පිළිබඳව අහන්න අපි කොහොමද ඉංග්‍රීසි පාවිච්චි කරන්න කියන එක තමයි අපි මේ පාඩමේ ඉගෙන ගන්නෙ. බැලූ බැල්මට සරල ඉංග්‍රීසි කතන පාඩමක් ලෙස පෙනුනත් මුල සිට ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙකුට ඉතාමත් වැදගත් පාඩමක් හැටියට සලකන්න පුළුවන්. අපි මුලින්ම බලමු කෙනෙකුගෙන් මේ වෘත්තිය අහන්නේ කොහොමද? Asking occupation. What do you do for living? ජීවත් වෙන්න මොකද කරන්නේ? What do you do to make a living? ඒත් ඔබ ජීවත් වෙන්න මොකද කරන්නේ? What company do you work for? ඔබ මොන ආයතනයේද වැඩ කරන්නේ? ආයතනය සම්බන්ධයෙන් විමසනවා. ඒ කියන්නේ රැකියා ස්ථානයේ සම්බන්ධයෙන් විමසනවා. What's your job? වෘත්තිය පිළිබඳව අහනවා. What's your occupation? දැන් මේ what's your job කියන එකෙන් what's your occupation කියන ඒ ප්‍රශ්න දෙකෙන් directly කෙනෙකුගේ වෘත්තිය පිළිබඳව අහනවා. එතකොට දැන් අපි මුල සඳහන් කළ ප්‍රශ්න දෙකෙන් අහන්නේ මොනවද ජීවත් වෙන්න කරන්නේ කියන එක. ඊළඟට දැන් මේ අවසානෙකින් what do you do සරලව අපි නිතරම පාවිච්චි කරන වාක්‍යයක් what do you do ඔයා මොකද කරන්නේ කියන එක. ඒනොත් අදහස් කරන්නේ ඔබේ රැකියාව කුමක්ද කියන එක. දැන් අපි බලමු මෙහෙම අහන ලද ප්‍රශ්න වලට අපි කොහොමද පිළිතුරු දෙන්නේ කියලා. දැන් කෙනෙක් ඇහුවොත් එහෙම what do you do for living? එහෙම නැත්නම් what's your occupation? එතකොට කියන්න පුළුවන් I am a doctor, I am a teacher, I am a hairdresser. ඊළඟට ඔබගේ රැකියාව කරන ෆීල්ඩ් එක සම්බන්ධයෙන් ඇහුවොත් ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඇහුවොත් I mean sales. එහෙම නැත්නම් I am in online digital marketing. එහෙම නැත්නම් I am in public education. ආයතනය සම්බන්ධයෙන් ඇහුවොත් I work for a private school. I work for an oil company. ඒ ආදී වශයෙන්. එහෙම නැත්නම් ජීවත් වෙන ජීවනෝපාය පිළිබඳව ඇහුවොත් I teach for a living. එතකොට ජීවත් වෙන්න මම උගන්වන වෘත්තියේ යෙදෙනවා කියන එක. එතන මේ විදිහට කෙනෙක් ඔහුගේ රැකියාව පිළිබඳව ප්‍රකාශ කරාම ඒ සම්බන්ධයෙන් අපි දක්වන ආකල්පය ප්‍රකාශ කරන්නත් අපිට විශේෂ ෆ්‍රේසස් කීපයක් තියෙනවා. දැන් අපි ඒවා බලමු. දැන් කෙනෙක් කිව්වොත් එහෙම I teach for living කිව්වොත් that's interesting. ඒක හොඳයි. ඒක සිත් ගන්න අසලයි. How interesting. ඒ දෙය අදාසමයි. ඊළඟට දැන් උදාහරණයක් වශයෙන් I am a doctor කියලා කිව්වොත්. එතන කියන්න පුළුවන් that sound like a lot of hard work. වැඩ ගොඩක් තියෙන රැකියාවක් that must be a lot of work කියන වැඩ ගොඩක් තියෙනවා ඒක ඊට පස්සේ ඒකටම කියන්න පුළුවන් that must be a rewarding job ඒක ඇගේ යුතු එහෙම නැත්නම් පිළිගත රස්සාවක් කියලා අපිට කියන්න පුළුවන් මේ ආදී වශයෙන් කෙනෙකුගේ රැකියාව අහන හැටි කෙනෙකුගේ රැකියාව ප්‍රකාශ කරන හැටි ඒ වගේම කෙනෙකුගේ රැකියාව සම්බන්ධයෙන් ඔබ දක්වන ආකල්පය ප්‍රකාශ කරන්න මේ occupations කියන පාඩමෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන්.